आई बोवन चूटी दुए पोते उन्नगामे स्कूले टीचर वेनदा वगे म परिसरे पाडम करगेन ओयालगे गेदरट अविल्ला इन्ने अद कियला देन्ने पेलाटी हा गस्वल पाडमे देवनी कोटस दूल पुतारट मतकद पेलाटी हा गस्वल पाडमे पलवेनी कोटसेन गस वेल पंदुरु पेलाटी गेन कियला दुन्ना अद पाडमेन कियला देन्ने शाकपत्र गेन शाकपत्रवल हेडयानुव वर्ग करन्न तमाय अद यान्ने अपि ඇත්තටම දුවේ පුතේ අපි ජීවත් වෙන පරිසරය මේ තරම්ම සුන්දර වෙලා තියෙන්නේ පරිසරයේ තියෙන විවිධත්වය නිසා. ඒ විවිධත්වය ගැන කල්පනා කරනකොට අපිට පුදුමත් හිතෙනවා. මගේ දූල පුතාලට දැන් පේන්නේ ගමේ ඉස්කෝලේ චූටි පොඩ්ඩෝ ටික ශාකපත්‍රවල හැඩය අනුව ශාකපත්‍ර වෙන් කරනවා. දැන් මේ දූල පුතාලා කොටස් 4කට මේ ශාකපත්‍රවල හැඩය අනුව වර්ග කරන්න තමයි යන්නේ. අපි බලමු මේ වර්ග 4 මොනවද කියලා. 1 පැතලි ශාකපත්‍ර 2 සිහින් දිකටි ශාකපත්‍ර 3 පත්‍රිකා සහිත ශාකපත්‍ර 4 පත්‍රය බෙදී ගිය ශාකපත්‍ර. මේ කොටස් 4 ගැන අපි වෙන වෙනම ඉගෙන ගනිමු. छोटी दुए पोते अपे मुलेन म पैतली शाक पत्र के अने मोनवद केला अंदुना गानी म पैतली शाक पत्र के अने पोते पैतली टिकाक महत शाक पत्र तमाई में कोटा सेटा आयात देने ओयालट में पेनेने दोडम शाक पत्र दोडम शाक पत्र पैतली शाक पत्र එතකොට මේ තියෙන්නේ ගම්බිරි ශාකපත්‍රය බලන්න හැඩය හැඩය පැතිලි ඒ නිසා ගම්බිරි ශාකපත්‍රය පැතිලි ශාකපත්‍ර ගණයට තමයි අයත් වෙන්නේ මේ ඔයාලට පේන්නේ කොස්සාකය කොස්සාකේ ශාකපත්‍රත් පුතේ පැතිලි ශාකපත්‍රයට තමයි අයත් වෙන්නේ සුවඳින් අඳුර ගන්න පුළුවන් ශාකපත්‍රයක් තමයි කුරුඳු කියන්නේ කුරුඳු ශාකපත්‍රයත් පැතලි ශාකපත්‍රයක් නිවිති කියන්නේ අපේ ශරීරයට යකඩ ලබා දෙන ආහාරයක් නිවිති ශාකපත්‍රයත් පැතලි ශාකපත්‍රයක් එතකොට මේ තියෙන්නේ අපි පළතුරක් විදියට ආහාරයට ගන්න අලිගත peer ශාකපත්‍රය මේ ශාකපත්‍රයත් පැතලි ශාකපත්‍ර ගණයට තමයි අයත් වෙන්නේ ඒ වගේම කජු කොට්ටම්බ මේ වගේ ශාකපත්‍රත් පැතලි ශාකපත්‍ර ගණයට තමයි අයත් වෙන්නේ. අපි දැන් ඉගෙන ගනිමු සිහින් දිකටි ශාකපත්‍ර කියන්නේ මොනවද කියලා. දැන් දූල පුතාලට පේන වැති වීඩියෝ එකේ සිහින් දිකටි ශාකපත්‍ර ගණයට අයත් වෙන තෘණ වර්ගයේ ශාකපත්‍ර කීපයක්. මේ ශාකපත්‍ර දිහා හොඳට බලන්න. ඒ ශාකපත්‍ර පුතේ සිහින් වගේම දිගටි. අප ජීවත්වන අවට පරිසරයේ සිහින් දිගටි ශාකපත්‍ර ගණයට අයත් වෙන පත්‍ර ඕනතරම් හොයාගන්න පුළුවන්. අපි බලමු එවැනි ශාකපත්‍ර කීපයක්. පාරම්පරික ඖෂධීය වටිනාකමක් ඇති ශාකයක් තමයි ඉරමුසු කියන්නේ. ඉරමුසු ශාකපත්‍රය සිහින් දිගටි ශාකපත්‍ර ගණයට තමයි අයත් වෙන්නේ. ඔයාලා කුරක්කන් තලප කුරක්කන් රොටි කාලා තියනවද මේ තියෙන්නේ කුරක්කන් ශාකය කුරක්කන් ශාකයත් පුතේ සිහින් දිගටි ශාකපත්‍ර ගණයට තමයි අයත් වෙන්නේ මේ තියෙන්නේ අපි කන්න කැමතිම ආහාරයක් බඩඉරිඟු ශාකපත්‍රයේ දිහත් හොඳට බලන්න සිහින් වගේම දිගටි වෙසක් කූඩු හදලා තියනවද වෙසක් කූඩු අපි හදන්න ස්වාභාවික අමුද්‍රව්‍යයක් විදියට යොදාගන්නේ උණ බට උණ ගහේ ශාකපත්‍ර සිහින් දිගටි අපි ආහාර රසවත් කරගන්න බහුලව ඉඟුරු ශාකය යොදා ගන්නවා ඉඟුරු ශාකයේ ශාකපත්‍රත් පුතේ සිහින් දිගටි ශාකපත්‍ර ගණයට තමයි අයත් වෙන්නේ චූටි දුවේ පුතේ දැන් අපි ඉගෙන ගනිමු පත්‍රිකා සහිත ශාක කියන්නේ මොනවද කියලා දැන් මේ දූල පුතාලට වීඩියෝ එකෙන් පෙනෙන්නේ පත්‍රිකා සහිත ශාක අපවට පරිසරයේ මෙවැනි ශාකපත්‍ර සහිත ශාකයන් ඕනෑතරම් දකින්නට ලැබෙනවා අපි අඳුනගනිමු එවැනි ශාකපත්‍ර සහිත ශාකයන්
අපි ආහාර රසවත් කරන්න නිතරම භාවිතා කරන ශාකයක් තමයි කරපිංචා කියන්නේ. කරපිංචා ශාකය පත්‍රිකා සහිත ශාකයක්. ටීචර් සියඹලා කන්න කැමතියි. ඔයාලත් සියඹලා කන්න කැමතියි නේද? සියඹලා ශාකයත් පුතේ පත්‍රිකා සහිත ශාකයන්ට තමයි අයත් වෙන්නේ. ශරීරයට වඩාත් හිතකර පළතුරක් තමයි නෙල්ලි කියන්නේ. නෙල්ලි ගහෙත් ශාකපත්‍ර පුතේ පත්‍රිකා සහිත ශාකපත්‍ර ගණයට තමයි අයත් වෙන්නේ. අපි මේ ශාකයේ කොළත් ආහාරයට ගන්නවා මලුත් ආහාරයට ගන්නවා. මේ තියෙන්නේ කතරු මුරුංග ශාකය. කතරු මුරුංග ශාකය පත්‍රිකා සහිත ශාක ගණයට තමයි අයත් වෙන්නේ. මීට අමතරව නිදිකුම්භ ශාකය, ඔලින්ද ශාකය මේ ශාක වර්ග දෙකත් පත්‍රිකා සහිත ශාක ගණයට තමයි අයත් වෙන්නේ. චූටි දුවේ පුතේ දැන් අපි ඉගෙන ගනිමු පත්‍රය බෙදී ගිය ශාක පත්‍ර කියන්නේ මොනවද කියලා. පත්‍රය යම් කිසි හැඩයකට බෙදිලා ගිහින් තියෙනවා නම් ඒ ශාක පත්‍ර අයත් වෙන්නේ පත්‍රය බෙදී ගිය ශාක පත්‍ර ගණයට. අපි බලමු අපවට පරිසරයේ එවැනි ශාක පත්‍ර තියෙනවද කියලා. මම හිතනවා මේ ශාක පත්‍රය දූල පුතාලට අඳුරගන්න පුළුවන් වෙයි කියලා. මම කියන්න කලින් කියන්න බලන්න මේ ශාක පත්‍රය මොකක්ද කියලා. මේ තියෙන්නේ ගස් ලබු ශාක පත්‍රය. ගස් ලබු ශාක පත්‍රයත් අයත් වෙන්නේ පත්‍රය බෙදී ගිය ශාක පත්‍ර ගණයට. එතකොට මේ තියෙන්නේ අපි ආහාරයට ගන්න මඤ්ඤොක්ක ශාකයේ ශාක පත්‍රය. මේ ශාක පත්‍රයේ පත්‍රය බෙදිලා ගිහිලා තමයි තියෙන්නේ. මීට අමතරව දුවේ පුතේ බෙහෙත් එඬරු ශාකය, කොහිල ශාකය, දෙල් ශාකය, වැටකොළු ශාකය මේ ශාකවලත් ශාක පත්‍ර බෙදිලා ගිහිලා තමයි තියෙන්නේ. දැන් මම කියලා දීපු ශාක පත්‍ර අයත් වෙන්නේ දුවේ පුතේ පත්‍රය බෙදී ගිය ශාක පත්‍ර ගණයට. එහෙමනම් චූටි දුවේ පුතේ පැලෑටිහා ගස්සල් පාඩමේ තුන්වෙනි කොටස බලන්නත් ගමේ ඉස්කෝලේ පැත්තට එන්න ඕනේ. එතකන් අපේ ගමේ ඉස්කෝලේ channel එක subscribe කරන්න, ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ බලන්න share කරන්න, like කරන්න, comment කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම ආයුබෝවන් සුබ දවසක්.